සරනයි සදහැති පින්වත් ඔබැහැම දෙනාටම. සදහැපාත්න්නේ ජීමට යාාත්‍රාවේ යථාර්ථය පසක් කරනුරෙසින් බෞද්්‍යහාරු පවාහිනිය සුපින්මත් ඔබනු පෙන් සන්නවෙදනය කරන. බේපයේ දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. යදෙ සසා ඔපාපකිරහියානුකම්පාවෙන් බෞද්ධ්‍යහාරු පවාහිනී මැතරයට වැටමකොට වැඩහිතින පින්වත් ස්වාමින් වාහන්සේ, පෝජනීය කෝරලයාකම සරණතිස්ස පින්වත් ස්වාමින් භහන්සේ අපි හැමතිනම සාතුනාත නන්දමින් ධර්මානු ශාස්සනාව වෙනුවෙන් පිළිකැනිමෝ අවසරයි අපේ හාමුදුරුවනේ සාතු සාතුසාාතුෝ සදෑවත්න්නේ අද බැවුතු මෝදේශනා පෙන්ඩිපින් පිම්බර දායකත් වෙළ පාතෙන්නේ, නොගයකොඩ බෙරිහානිේ පදිංචි ගාමිණී ගුරතනය මහතා සුනෙත්‍ර ගෘරතනය බාත්මය සහ, හිමාශී ඉමන්දරා ගුරතනය තියනී ප්‍රධාන පවුලේ පෙන්වත් පෙරිස. නමෝතස්ස බගවතු අරහතු සභදමමිසු අප අපටිහතඥාන චාචාරස්ස. දස බලධරස්ස චචුවිසාරජ් ජෙවිසාරදස්සෙ සබ්බ සතුුතුතෙමස්ස දනමිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබඥුණු සම්මා සමබුද්බුදස්සෙ. नमो तस् भगवतो अरहतो सब्ब दम्मीसु अपपटि हत ञान चारस्स दस बल धरास्स चत्वेसा राज्य विसार दस सब सत्त उत्तमस्स दम्मिस्स रस धम्मराजस्स धम्मस्सामिस्स තාගකස්සෙ සබඥඥුණු සම්මා සමම්බුද්බුදස්ස නමෝතස්සෙ භගවෙදූ වරහතු සමභ දගමිසු අප පටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජ ජෙවිසාරදස්ස්සෙ. සම්බ සතුතුත මස දනමසරස්ස දම්මරාජස්ස දමසාමිස තතාගර්කසස සබපඥඥනු සම්මා සමබුද්බුදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ, ලොතුරා බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකසත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධකරගෙන දේශනාකොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු. ඉතාම පුංචි කොටස දේශනා කරවගෙන, ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන, දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන, අවවාද, අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන. වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩා නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයක් ලබන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් අමාමහනිවලින් සැනසෙන්ඩත් මහත් කුසල් එකතු කරගන්ඩ ධර්මශ්‍රවනය කරන්ඩ ධර්මය දානය කරන්න සූදානන් වෙන මොහොත්ද. පින්න්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ ඒකා දසක නිපාති සඳහන් වන කාම බොහෝගී කියන සූතර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නෝර ජේතවනාරාමය වැඩ ඉන්න කාලි අනාත පින්්ඩික සිටිතුමාටම තමයි මේ සූත්‍රය දේශ කොට වද. සූත්‍රයෙන් විශේෂයෙන් සඳහන් කලාා අධහරමයෙන් උපයපු වස්තුූ පිනක් දහම සඳහා යොදවහම ඒකෙන් ලැබෙන ආනිසංස කොහොමද මහත්ඵල මහානිසංස දායක වෙන්ඩ පින්ක රන්්ඩ කොහොම ධනය ඉපිය යුතුද මේ ආදී වශයෙන් කරුණු කාරණා ගණනාවක් මේ සූත්‍රය තුළින් අපිට සාකච්චා කරන්න පුළුවන්. කාමභෝගී සූත්‍ර දේශනාවේ පුද්ගලයෝ දහ දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. ඒ දහ දෙනාතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රසංසාාවට භාජනී වුණයේ කීදෙනෙක් ඉන්නවද කියන කාරණාවත් අපිත් ධනය උපේනයි අපි උපය ධනය උපයන හැටි බුදුරජාණන් වහන්සගේ ප්‍රසංසාාවට හේතු වෙලා තියෙනවද ලක් වෙලා තියෙනවද කියන කාරණාවත් සංසන්ධනය කරගන්න හරි වටින්න. මෙ කාම බොහෝගී කියන සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහසේ පෙන්වන පළවෙනි පුද්ගලය. පෙනතුන සඳහන් කළා අධහරමයෙන්ම වස්තුූ හොයෙනවා. සාහසික ලෙස ආයට කරදර කර කර වස්තූ හොයන. මෙ තමයි පලවෙනි පුද්ගලය. ධනය හොයන්නේ අධරමයෙන් ධනය හොයන්නේ බොහොම සාහසිකව අන්න අයට කරදර කරර. එහෙම ධනය හම්බ කරලත් තමන් සැපවත් වඩවත් ඒ ධනය පරිහරණය කරන්න නෑ. තමන්ගේ ප්‍රයෝජනයටවත් ගන්න නෑ එමටති අනුන්ගේ ප්‍රයෝජනයට දනට පිණට කොහොමත් කොහොමත් නෑ. එතකොට මේ අධර්මයන් සාහසික වහම්භ කරනවා. සමහර වෙලාවට ධනේ හොයන්න ගිහිල්ල මිනිස්සු මරනවා. සමහර කෙනෙක් බැංකුවකට ගිහිල්ල බැංකුවඉන්න සමහරාය මරල් සමහරයට පහරදීල බැංකුව කොල්ලකාගෙනය නවා. තවත් ආයතනයක දල් ටික බැංක ගතරඩ යන අතරතුර ඒ අරගෙන යන මිනිස්සු මරල ගහල ඒ මුදල්ටික කොල්ල කාගනයනවා. තවත් සමහර වෙලාවට ව්‍යාපාරවාගේ ස්ථානවල අහිංසක මිනිස්සුන්ට නොගැලපෙන දේවල්. කල් ඉකුත්තුන දේවල් පරිබෝජනයට නුසුදුසු දේල් සුදුසු දේවල් හැටිට විකුණලා. නුසුදුසුදේ නොගැලපෙන දේවත් අහකදාන්නැතු ඒකනුත් උපේනවා ගන්න පුද්ගලයා පත්වෙන් අපහසුතාවේ ගැන අනුකම්පාවක් නෑ. මෙන්න මේයාදී නොයේ ක්‍රමවලින් තවත් ඉතින් ඔය ගැන සාකච්ඡා කරනකොට කතා කරන්න කරුණු ඕන තරන්තියන. මේ නොයේ කාකාරයෙන් ධනය උපේලා රැස් කරල තියාගෙන ඉන්නවා වත් පරිභෝජනයට ගන්නේ ගන්නේ නෑ මේ තමයි පළවෙනි කාමභෝගිය. දෙවනි කෙන තමයි අධරමයෙන්ම ධනය උපේලා තමන්ට වුවමනා ප්‍රමාණවලට වියදන් කරගන්නවා හැබැයි බිරිදටවත් දරුවන්ටවත් ඥාතීන්ටත් අන්‍ය අයටවත් කාටවත් දෙන්නෙත් නෑ දනට පිනට දෙන්නෙත් නෑ. අධර්මයෙන් තමයි හම්බ කරන්න හැබ තමන්ටිය දැන් කරගන්න මේ දෙවැනි පුද්ගලය තුන්වෙනි පුද්ගලය ගැන සඳහන් කරනවා අධරමය මහම්බ කරලා තමන්ටත් වියදැන් කරගන්නෝ අනුන්ටත් වියදැන් කරනවා දනට පිනටත් දෙනවා. ඒ තුන්වෙනි පුද්ගලය. ඒලකට සඳහන් කලාා හතරවනිිය පස්වනිය ස හාය වෙනය පිළිබඳු. හතරවෙනි පුද්ගලයා ධර්මය සහ අධර්මය දෙකම මිශ්්‍ර කරගෙන ධනය හම්බ කරනවා. යහපත් ක්‍රමවේදත් තියෙනවා අයහපත් ක්‍රමවේදත්තියවා. හොඳ නරක දෙකෙම ධනයුපේනවා. හැයි එහෙම ධනය ඉපෙව්වාට තමන්ට වියදැන් කරගන්නෙත් නෑ අන්න අයට කොහොමුවත් දෙන්නෙත් නෑ. එලකට පස්වෙනි පුද්ගලයා ර්ම ධර්මය දෙකම කලව මේ යොදාගෙන ධනය හම්බ කරනවා. තමන්ට වියදැන් කරගන්නවා. අනුන්ටවත් පිනටවත් දෙන්නේ දෙන්නෙ නෑ. හයවෙෙනයා. ධර්මය අධර්මය මිශ්්‍රව ධනය හම්බ කරනවා තමන්ටත් විය දැන්කරගන්නවා. ගෙදර දවාදරුවන්ට බිරිඳට අන්‍ය අයියටත් වියදැන් කරනවා ඒවිත රැක්නෙමෙයි. ට පිනටත් දෙනවා. එතකොට පුද්ගලයෝ හයදිනක් ගැන අපි සාකච්ඡා කළ. ඒලකට පිනදින හත්වෙන පුද්ගලය අධර්මයක් නෑ ධර්මය මයි ධනය හම්බ කරන්නේ. ධර්මික ක්‍රමවේදයන් මයි අනුගමනය කරන්න. හැබැයි කොච්චන හොඳින් ධාර්මිකෝ ධනය හම්බ කරගත්ත් තමන් වවි වත් ියද කරගන්න නන ධනේ හම්බ කරනවා තමන් වෙනුවෙන් වත් වියදැන් කරගන්න නෑ. අටවිනි පුද්ගලය. ධර්මයෙන්මයි හම්බ කරන්නේ හැබැයි පිනට දෙන්න නෑ අන්‍යන්ට දෙන්න නෑ තමන්ගේ කටයු ටික ොඳට හොඳටම ඒ ධනයෙන් මුදුම්පත් කරගන්න. නමවෙනි පුද්ගලය ධර්මයෙම්ම හරි හම්බ කරනවා තමන්ටත් වියදැන් කරගන්නවා දවාදරුවන්ට බිරිඳට ආදී තවත් අන්න ඥාතීන්ටත් වියදැන් කරනවා දම්පින්කංගොල්ටත් මනාව වියදැන් කරන්න ඔහු සූදානන් වෙලා ඉන්න එතකොට පුද්ගල කණ්ඩායන් තුනක් ගැනපි කතා කළ අධර්මයෙන්ම්ම ධනය හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා ධර්මයයි අධර්මයයි කලෝමේ හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා. ධර්මයෙන් ම හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා. එතකට පුද්ගලියෝ නම දෙනෙක් ඉන්නවා. හැබැයි නමවෙනි පුද්ගලයා ධර්මයෙන්මයි හම්බ කරන්නේ. ධර්මය මහම්බ කරලා තමන්ටත් වියදං කරගෙන අනුන්ටත් වියදන් කරනවා දනට පිනටත් දෙනවා. සඳහන් කලා නමුත් එහෙම දුන්නට මේ දේවල්වලින් මිදෙන්ඩ ඕන කියල ධනයේ ආදීනව දැනගෙන ධනයෙන් සසරින් මිදෙන්ඩ දෙන බවක් නෑ එතන ආය තියෙනවා දෝෂයක්. එහෙමනම් මේ දේවල් වලින් මිදෙන්ඩ හිතාගෙන දන් දෙෙනවා එහම් කොහොමද දන් දෙන්නේ එකක් තමයි නියම ප්‍රයෝජනය ලබන්්ඩ දන්තෙඩ්ඩුවනෑ. එතකොට හිතන්්ඩෝන කාටද දෙන්නේ කොහාටද දෙන්නේ කොතෙන්ටද දෙන්නේ කියන කාරණාව විශේෂයෙන් හිතණ්ඩුවේ. අපි දහවිනිය ගැනත් කරුණු සඳහන් කරලායිබූ දහවෙනි කාමභෝගයා තමනුත් සැපවත් වෙනවා අනුන්ටත් දෙනවා පිනුත් කරනවා ඒ ධනය. කිසි ඇලීමකුත් නෑ එනගේ ධනේ ඇලීමකුත් නෑ කියපු කාරණාවත් අපි සාකච්ඡා කරමු මුල් කාරණාව තවටිකක් අහවුරු කරලා කාටද දෙන්නේ කොතෙන්ටද දෙන්නේ කොහොමද දෙන්නේ මේ කරුණුටක දැනකඩුවන්නේ. කාටද දෙන්නේ දන් දෙන්ඩා අය කොච්චර ඉන්නවාද දක් කියෙන විභංග සූත්‍රයේ හැටියට තිරිසං සතත් අපේ දානේ පිළිගැන්ඩ සුදුසුයි. ආනිසංසය සේලවන්ත බව හැටියට ප්‍රබලයි. එන දක්කින විභන්ගේ සඳහන් කරපු හැටියට තිරිසං සතිකුට කෑමවේලක් දුන්නොත් අනාගතය උපදින ආත්ම කීයක් අපිට ආහාරවලා ඩුවක් නැද්ද සය. රි සං සතිකුට කෑම දුන්නහම අනාගතය උපදින ආත්ම සීයක් අපට බඩිගින්නේනං ඉඩ වෙන්නේ නෑ. දුස්සීල මිනිහෙකුට දුන්නොත් අනාගතය උපදින ආත්ම දාහක්. එතකොට මිදදුසීලයා පෘතජ්ජන සීලවන්තයා කවුද කියන කරුණු මීට කලින් දේශනාවල්ලොල බොහොම සාකච්ඡා කරලා තියෙන. එතකට පෘතජ්්‍යන සීලවන්තයෙකුට කෑම වෙලක් දුන්නොත්. ගත ජීවිත ලක්සයක් අපිට ආහාරපාන හිගනෑ ඊළඟට සඳහන් කළේ පංචා අභිග්ඥා අෂ්ට සමාපත්ති ලාබී අහසින් යන තවසෙක් තිසර නෑ නමුත් යන්නේ අහසින් එහෙම කෙනෙකුට කෑමවේලක් දුන් එතන තිසරණ තියෙනය ඉන්ඩත් පුළුව ලැබෙන අනිසංස ප්‍රමාණය විශේෂෙන් මෙතන ගණන් අරගෙන තියෙන්නේ තිසරන නෑ කියන තැනයිඉදලා අනාගත ජීවිත කෝටි ලක්ෂයක් එහම කෙනෙකුට කෑම වෙලක් දුන්න එකන අහසන් යන තවසි තිසරනයි පන්සිලුයි හොඳට ආරක්ෂා කරන කෙනෙකුට කෑමවෙලක් දුන්න අනාගත ජීවිත අසංකෙයියක් අපිට සසර සැපවිපාක ලැබෙන හැටි තමයි ඔය සිහිපත් කලින් දැන් එම් මුලිින් සඳහන් කළා දන් දෙන්නේ කාටද දන් දෙන්නේ කොතෙන්ටද දන් දෙන්නේ කොහොමද තීරණය එක හැඩුවනේ. එ ටද එව්වා අයිති දානදායිකයට මෙතීරණ ටික ගැන්ට තිරිසන්නුන්ට දෙනවද අද මහාලුකෝට ආනිසංසයි කියල සමහර එකතා කරන්නා බලුකපුටු දාන්නේ ඉති එහෙම දානයක් දෙනවද ඒමනන් දුස්සීලායට දානයක් දෙනවද පෘතජ්්‍යන සීලවන්තය හොවෙල දන් දෙනවාද අිග්ඥාලා බිතවසු හම්බෙන එකක් නෑනේ ඇද නමනන් තිසරනයි පන්සිලුවී තියෙන අය හොයලා දන් දෙනවද අපි තමයි තීරණය කර්ඩෝනේ ඒම නැත්තං උපසම්පදාසිල් ආරක්ෂා කරන සාමනේර දස සිල්ලාරක්ෂා කරන උතුමන්ට දන් දෙනවද අපි තමයි තීරණය කර්ඩනෙ කොහටද දෙන්නේ කියලා. වැඩිහිටි නිවාසට දෙනවද ළමා නිවාසට දෙනවද පාර ඉන්න යාචකේන්ට දෙනවද දායකය තමයි තීරණය කර්ඩුව. කොතෙන්ට දුන්හම වැඩි මානිසංස ලැබෙනවද. කොහම දුන්න හම ලැබෙනවද කොයි විදිහට දුන් හම ලැබෙනවද සැකසීම පිළේල කිරීම පිළිගැන්වීම මේ දානයේදී ඉතාම ඉතාම විශේෂයි දාන පලය අතිශයිම්ම මහත්ඵල කරනවා උපදින ජීවිතවල සරුව සම්පූර්ණ ලැබෙනවා මේ කාරණ පිළිබඳව සැල කිිත්උහා අර එක තැනක සඳහන් කළා පිළිගැන්වීම හරියට සම්පූර්ණ කරහම කොච්චර වටිනාද කියලා එතකොට සැකසීම පිළියල කිරීමත් එහෙමයි අපට දුකක් නැතුව අඩුවක් නැතුව ලැබෙනවා නැත්තං ලැබෙනවා පරිභෝජනය දුක් සහිතයිනත් මනාව සකසලා පූජ කරහම පරිභෝජනයට හරි පහසුයි ලැබෙන හැට ත විවේද කරුණුවස්සේ සාකච්ඡා කරන්න පුළිවාන් තැන් අපි කල්පනා කරමු අපි උදාහරණයක් හැටියට යෙදර නිකන් ඉන්න වෙලාවේ අමුවෙන් අම්ඹ ගෙඩියක් කපා ගන්නවා ඉතින් අපි දන්නවා මේකට මිරිස්කුරු ටික කුඩු ටිකුත් තිබුණනොත් තවත් හොඳයි කියලා ැබැයිතින් මං අඹගෙඩිය අපාගෙන ඉවරවෙනකොට කවරු හරි මිනිස්කුඩු ලියුණුකුඩු ගැල්ල දෙනවන්න අපි හුඟක් කැමති නැද්ද හඟක් කැමති. අඹගෙඩියත් කපලා මේ දේවලුත් එක්කම ගෙනල්ල දෙනව තවත් කැමති දෙන ඒ මම කැමති විදිහ ආන් ඒ කැමතිම විදිහට අපිට සංසාරය හම්බ වෙන්නේ අපි ඒ විදිහට දන්දීලා තිබ්බොත් විතරයි. සැකසීම පිළියල කිරීම පිළිගැන්වීම. මේවා බෝම දිගට කතා කරන්න පුළහන් හිත හිතා හිත හිතා දන්දෙන්ඩ පුළුවන්. මට අද මේ දේ අඩු පාඩුද ඒ ආයි සසරට එහෙම වෙන්්ඩ එපා. ඒක සසරට එහෙම එපානං මෙදාට මම සම්පූර්ණ කරල තේන්රුව. පිළිගැවීම ගාවද අ අපූරු කාරණාවක් විශාකා මහ උපාසිකාවගේ චරිතයෙන් පිළිබිම්ඹුවේනවා. විශාකා මහදේවී විවාහ කරලා දෙනකොට දනන්ජයේ සිටතුමා ම පුදුම විදිහ දායාද දුන්නන. ඒ දායාදවලට අමතරව තවත් දායාදයක් දුන්න ගව සම්පත සිටතුමා සඳහන්කලේ මගේ දුවට කිරිවලදන්ඩ ගවයු ඕනේ. දැන් ගවසම්පතත් දෙඩනේ. රත්තරම් පුරුවෝපු රත්තරම් භාජන පන්සීය. රත්තරම් භාජන පුරුවපු ගැල් පන්සීය. රිදී භාජන පුරුවපපු රිදී සහිත රිදී පුරුව ගැල් පන්සීය. පටසලු කසීසලු නොයෙක් සලු පුරුවපු කරත්ත පන්සීය. උදලු පොරෝ කැති දෑකැතියාදී කෘෂිීුප කරන පුරෝපු. රත පන්සීය කෑවයුතු බීවයුතු තවත් නොයෙක් දේවල් පුරුවපු රථ පන්සීය මේ අධිවශයෙන් දායාද දෙන්න ඉ එහෙම දෙනා අතර තමයි ගවසම්පතත් දෙන්න තමන්ගේ සේවකයන්ට කියනවා කුඩාගාලක් අරින්ඩ ඇරල මෙන්න මේ ප්‍රමාණයට ගවයදෙන්ට ප්‍රමාණය දැක්වොනවා යොදුන් තුනක් ගවය ඉස්සර හට ඇ්ඩුවනේ. ඒ ගවපියලිය ප රියන් එකසිය හතලිහ රියං එකසිය හ පලලට යොදුන් තුනක් ඇතට ගවෝ ඇඩුවනේ. ඒ තමයි විශාකාවට දෙන ප්‍රමාණි. එතට මේ ප්‍රමාණ ඉන්න මොනගාලකද කුඩාගාලක. බෙරගහන්ඩ පුළුහන් තුන් දෙනෙක් හැඳවලා යොදනෙන් යොදුනට නවත්තනවා. රියන් එකසිය හතලිහයක් දෙපැත්ති මිනිස්සු හිටෝලා ඉන්නවා. එතනින් යහාට ගවයන්ට යඩ දෙන්නේෑ මිනිස්සු. ක්‍රියන් එකසි හතලියක් පලලයි පලවෙනි යොදුන යනකොට අර එතන ඊටපුග කියෙන බෙරගහනෝ. එදඔට හැමෝම දන්නවා දැන් ගවයෝ යොදුනක් ගියා ගාල අරලතන්. දෙවනි දොදුන යනකොට එතනනුත් බෙරගැහුවා. දැන් ගාලින් යොදුන් දෙක්. තුන්ගනි යොුදුන එනෙකොට එතින් බෙරගෙහුවා දැන් යොදුන්තුනක් ඉස්සරහට සම්පූර්ණයි රියන් එකසි හතදිහයක් පලලට යොදුන්තුනක් ඉස්සර ගවව හරියට ළඟල් ළංඟල් ලංගලංග ඇසුරුවාවාගේ පෙළගැහිල ඉන්න. සිරිතුමා සඳහන් කලා දැන්ඇති ගාලවහන්. සඳහන් කරනවා ගාල වැැහුවට පස්සේ ශක්තිමත් ගවයවූ දෙන්නුත් එක්ක හැටදාහක් ගාලෙන් එලීට පැන්න කියලා. කඩුල්ලට උඩින් පැන්න. හැටදාහක්. දැන් යොදුන් තුනක් කුඩා ාලෙෙන් ගිහිල්ලා. වැැහුුවට පසේ හැට දාහක් පයිනවා. ඉතන්ට ගාලි කොහොමද කියව. නොත් මේක දනංජයේ සිටුවරයගේ මහගාලක්ද කුඩා ගාල. එතකට හැටදාහක් පැන්හම තව ගාලෙන් ඇද්ද තව ඉන්න පයින්ට බැරි පැටවු. තව සත්තුව ඉන්න ඇයි ඇතුලි එකදොට සිටිතුමාගේ ලැබීම ලාබේ කොහොමද කෙල හිතන්ුන්. මේ හැටදාහ පැනල ගිහිල්ල ඉස්සරහි හිටගන්නවා එකන යොදුන්තුනට ඉස්සරහි. මේ කතාව කොහොමරි පැතිරිලා ගියා බුදුරජාණන් වහසිගා්ට. ගියහම අපේ භාගිතුන් වහස දේශනා කළා විශාකාවට ලැබෙන සම්පත් ඇති කියලා නවත්තඩ කාටවත් බෑයි කියලා. එයිඒ මනාව දන්දෙන කාලේ මනාව දම් පිළිගන්නලාති බානක පිළිගැන්නේීම වටිනක බුදුරජාණන් වන්සේ අතීත කතාවක් මතක් කළ සඳහන් කළා කාශ්ප බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලි ඒ කාලෙ හිටපු කිකී කියන රජ්ජිරුවන්ට හිටියා දුවල හත් දෙෙනෙක් ඒ හදදනාගෙන් බාලම දුවගේ නම සංගදාසි සංගයාට උපස්ථාන කරන්න පුද්දුමගේ දිහර කැමති. ඒ නිසාම නම ලැබුණද සඳහන් කරනවා සංඝයාට උපස්ථාන කරන වෙලාවෙ. එක දවසක් කිරි බෙදෙනකොට නිතර නිතර කිරි බෙදැන්ට ගත්ත හම. කොඩා කුඩා හාමුදුරුවරු දැන් ඇති කියලා අත වහනවා පිළිගැන්නවා ඇති කියලා ඒ වෙලාවට ඇය කියනවා අනේ ස්වාමීනී තව ටිකක් වල දන්න මෙවා අලුත් කිරි මේවා බොහොම රසයි බොහොම පිරිසිදුවට හදල තියෙන්නේ තව ටි තව ටිකක් එක හැන්දක් කිය කිය බෙදෙනවා ඕකට අපි මොකක්ද කියන්නේ පෙරැත්ත කර කර දන් දෙෙනවා කියලා එහෙම අත වහනකොට නෑ තව ටිකක් කිය කියා පිළිගන්න පිහිද තමයි ගාල වහනකොට හැටදහ කුඩින් පෙන්. ඇති කියලා වහන්ඩ වහන්ඩ බෑ. මේ ආනිසන්සේ මෙන්න මේ හින්දයි කියලා දේශනා කළ. එතකට ානක දන්දනකොට ඉගෙන ගැඩ ුචර දේල් තියවාද කියෙන. දානේනං ශාසනයක හර්විම සංකීර්ණයි. දෙනම් මෙතන සඳහන් කලා දුන්නට මේ දේවල් වලින් මිදෙන්ඩ ඕනෑ. එහෙමනම් ධනී ධනයේ තියෙන ආදීනවත් දැනගණඩුවන. ධනයෙන් ධාර්මිකෝම ධර්මයෙන් ධනය හම්බ කරලාතිෙනවා. තමන්ටත් ප්‍රයෝජනයට ගන්නවා අනුන්ටත් දෙනවා දනට පිනටත් දෙනවා. දුන්නට මිදෙන කල්පනාවක් නෑ තවත් තව සසර දික්කරගෙන ඇදගෙන යනකල්පනාවක් තිීම. ව ඉපද ඉපදී ලබන්්ඩ කල්පනාවක්ති ඒකත් ඒ තරම් අගේ කරලා අගේ කරලනෑ දහවිනි කාම භෝගියයක් කොහොමද තමනුත් සැපවත් දෙනවා අනනුත් සැපවත් කරනවා අනුන්ටත් දෙනවා දනට පිනටත් දෙනවා ධනේ ඇලීමකුත් නෑ දෙන්ඩ ගත්තා කියලා ලෝභකමක් නෑ. ඇලීමක් ලෝභකමක් තිබ්බහම නිසීමාවක් දක්වන්න. එහෙම එකත් නෑ ආදීනව හොඳට දන්නවා ධාර්මික වහම්බ කිරුවත් අධාර්මික වහම්බ කිරුවත් ධනේ ආදීනවය මට යහපත් සැපවිපාකත් ධනය නිසා ගොඩක් තියෙනවා හැබැයි. හොරහතුරන්ගේ බලපෑම් කරදරත් ඕන තර ඕන තරන් තියෙන. මේ ඉතාම ධාර්මික හොඳ මිනිහැක්ිය මේ මිනිහගේ ධනය හොරකංකරල බෑ. ධනය වෙනුවෙන් මේ මිනිහගේ ජීවිතය නැති කරල බෑ එහෙම කාරණාවක් නෑ හොරහතුරුවා වහම්. මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිත න්නෑ කොහොමාරි ධනය පැහැරගන්න එකයි කල්පනා. අජිත්තක පින්නතනී. රැස් වෙලා තියෙන්ට තියෙන්ඩ සැපක් නෙමෙයි තියෙන්නේ දුකා. අපිටනේ දැනෙන්නේ ඕගේ සැපක්තියවා කියලා. නමුත් රැස්කිරීමම රැස් කිරීමම දුකක්. රට්ටපාල මහරහතන් වහන්සේ ගෙදර නවත්තගණ්ඩ ඕන නිසා තාත්තමොකද කළේ හෙට දවසේ දානිට ආරාධනා කරලා රංග්‍රදිී මුතුමැණෙක්ගේ ඇතුළේ ගොඩගහල කලාලවලින් වහලා උන්වහන්සේ පින්ට පාතේ ලබාගණ්ඩ ගෙදරට වැඩිය හම ඒ කලාලා ඉවත් කල්ල පෙන්නලා කිව්වා ස්වාමීනී මේ ධනය වෙන කාගෙද මේ ධනේ ඔබෝහන්සිගේ සියවුරු වැරල ගෙදරෙන්ඩ මේ රත්තරං මුතු මැනික් කොලින් ප්‍රයෝජන ගණ්ඩ ඇතිතරං විකුණලා දන්දෙන්ඩ පින්කරන්ඩ ගෙදරට වෙලා කාම සම්පත් ඳවිඳ ඉඩ කියලා. ඒ වෙලා උන්වහස්‍ය සඳහන් කලාා මහ සිටිතුමනී මේ ධනයෙන් සැපවත් වෙඩ කියලද මට කියන්න. සැපවිඳන්න කියලද මට කියන්න. එහනං මං කියන දට්ටිකක් අහනවද කියෙහවා. එහෙම ස්වාමින්. ඔබට සැපනං ඕනේ මේ ධනය ඔක්කෝම කරත්තවල පටවන්ඩ. පටවාගෙන ගිහිල්ලා ගඟ මැද්ද හලඩ කියල කිවා. කරත්වොල පටවලා ගෙනහිල්ලා ගඟ මැද්දෙ හලන්න කිවා. ගග යවරේ හලන්න්න කිීවා එහෙමන. හම කියත් නෑ ඉවරේ හැලුව නං වෙනත් මිනිස්ු ඇවිල්ල මේකා අරංයනෝ. අරංයන්නේ හරි සතුටින් හැබැයි ඒ මිනිෂුන්ගේ ගෙවල් වට තිබිච්ච සතුටත් නැතු යනොවයි අරංගීයට පස්ස. කරදරවලට මූුණ පා්ඩ වෙනවා හරියට ඒ ධනේ දාණ්ඩ තැන් හදන්ඩුව. ඒ ධනය රකිින්ඩෝන හොර හතුරන්ට නොපෙනෙන් ඩෝනේ මේ ආදී ප්‍රශ්න ගණනාවක් ඊට පස් ඇතිවෙනෝ එන්ද සැපක් වුවමනානං මේකයින් කරන්න කියලා දේශනා කළ එ මුලින් සඳහන් කළා ධනය ආදීනව දැනගට දහවිනි තැන සඳහන් කලා දෙෙන්ඩ හැබැයි ඇලෙන් එපා දීලත් හැරලදට මසුරුකම දන්දෙන්ඩ කැමති කෙනාට කිය ධර්මය සඳහන් කලේ මච්චේර දදතෝ මලා මසුරුකම දන් දෙන පුද්ගලයට කැලල කෙලුට මොකද හිතේ තියෙනවා හොඳයට දන් දෙෙන්ට හිතේ තියෙනවා සේරු බුසල් පුරවලා දෙෙන්ට න මසුරුකම ඉස්සර හැටවිල්ලා දැන් දුන්නා ඇති කියල කියන හිතට කියන්න දැන් දුන්න ඇති දී මේ චේතනා වෙතනින් අතර කරනු. නමුත් හරි කැමති ඇති නොකී අතව ටිකක් දෙඩ තිබ්බා. මසුරුකම බාධ කළ. හැබැයි ඔය මසුරුකම නැති කරලා. යම්කිෙනෙක් තමන්ගේ තියෙන්නේෙ මොනවාද ඒක දෙනව නං දෙන්ඩ දෙන්ඩ මොකද වෙන්නේ ලැබෙනෝ. දෙන්ඩ දෙන්ඩ ලැබෙනවා ඒක, ලෝක න්‍යාය ධර්මේතියන ආශ්චර්වය. අත්හරින්ට අත්හරන්ඩ ලැබෙනෝ හැබැයි ලබන්ඩ හිතාගෙනත් හැරියුත් ලැබෙන්නේ නෑ. ආදීනව දැකළත් හැරලදානවා අත්හරරින්ට අත්තරින් ලැබෙන. උදාහරණ ධර්මය තුළ ඕන තරන්තියනවා පුංචි උදාහරණයක් අපි මේකට පැහැදිලි කළු අපේ පිනතුළ මතකද ඒක සාටක බ්‍රහ්මණය ගැන. බන අහනකොට ඕන තරන් අහල ඇති. ඒක සාටක බ්‍රාහ්මණය මේ ඒක සාටක බ්‍රහ්මණය විපස්ස බුදුරජාණන් වහන්සගේ කාලි හිටි අපේ බුද්ධකාරයණමේ විපස් විවාගිතුන් අහසවිකා. ඇයි ඒක සාටක කියල කියන්නේ. බිසවටත් සැමියට දෙන්නට මගෙයින් එලියට ඇඩ තියනෙ එක උතුරු සලුවයි ිරිද ගනක් නකොට ස්වාමයා ගෙර ස්වාමයා ගමනක් යනකට බිඳගෙදර. ඇ දෙන්නට පොරවාගඩ දෙකක් නෑ කයිති. ව්‍ය පස්ේ භාගිතුන් වහසේ හැම දාම ධර්ම දේශනා කරන්නේ දේර්ගාවි්‍ය. එහින්දා දේශනාවක් කරන කාලවෙෙනකොට දෙවියෝ තමයි දැනුවත් කරන්නේ සියලු දෙනාටම අද භාගිතුන් වහස දේශනා කරන ධර්මය. ආං එහෙම දෙවියන්ගේ පනිවිඩක් ලැබුණට පස්ස. බමුණන ඇහුවා රෑට බනහඩ යනවද දවල්ට යනව කියලා. බැමිණි කිව්වා කාන්තව වෙච්චාපි දවල්ම ගිහිල්ලන එක හොඳයි. බැමිණි උපාසික අවුත් එක දවාල ගිය බැමිනිියාවග මංම සලුව ඉල්ලගත්තා ඒක කරේදාගෙන බමන රෑට කියිය. මධ්‍යම රාත්‍රියය ඉක්ම යනකං බනැහවා ප්‍රථම යාමය ඉක්ම යනකොට පස් වනක් ප්‍රීතියෙන් පින ගිය. අනේ වහගිතුනු හසසිර පූජ කරන්ඩ යමක් ඇත්තා දෙඩ දෙයක් නෑම මේ බමුණට උතුරු සලුව ගලෝලාතට ගත්තා පූජ කරන්න දැන් හිත කියනවා බමුණු ඕෝක පූජ කර ලොම්බ හිට ෙදර යන්නේෙ කොහොමද එතකොට අනිත් දට උඹේ බිරි එලියට යන්න කොහොමද දෙන්න කවදාවත් එලියට බහින් නැතුව ඉන්නද කල්පනාව. එක්ම සලුව යිතියෙන් ඕෝක පජා කරලා මොවා කරන්නද හදන්න. දෙැන් අර මසුරුකම ඇවිල්ල බාධ කරනවා බමුණපහු සලුවෝකරීද ගත්ත. බානකො දෙඩ දුන්නේ නෑවසුරුකම අපිට එහිම වෙන්නඇත ඕන තර. මධ්‍යම යාම ඒක්ම ගියාධර්ම දේශනාව සිද්ධ වෙනවා. නැවත වතාවක් ගත සිත පිනවගන පස්සනක් ප්‍රීතිය පහල වන්න. ඒේ වෙලාවෙන සලුව ඕතල ගත්තා ගත්ත ගමම බුදුරජාණන් වහන්සගේ පාය පාමුල තිල පූජ කළ සිරිපතුළලඟ. මසුරුකම එන්න කලින් පූජ කළ මසුරුකමට ඉඩ දුන්නේ නේ. පූජ කරන වෙලාවෙ මසුරුකමනේ බමනට පුුද්දුම සතුටක් අත මිට මොලෝලා අතටම පාරක් ගහගන අත බිම ගහල්ල මම දිනුව මම දින්නුවා කියලා යවා. බඳුම රජරුවත් බදුරජාණන් වහසට පිටි පසේ තිරයට එහ පැත්ති බනාහන් රජවරු හරි බයිලුනේ දිනුව කියන කතාවට සජරු කල්පන කරන්න ඇති මං බන හැනැහිතු අහිල්ලෙ කවරුහරි මගේ රාජ්‍යය අල්ල ගත්තවත්දවාහාම පුරුෂය කියව්වා මොනවද ඒ පුරුෂයා දිනුවේ කියල බලල එෙන් කිව්වා. ඔහු ගිහිල්ල අහල විලෙක්ව ස්වාමීනී තමන්ට දිවිච්ච එකම සලුව භාගිතුන් වහසට පූජ කරලා මසුරු මල දිනල පූජාකරපු නිසා මම දිනුව මම දිනුව කරකෑ ගැහෙව කියල. ඒ වෙලාවි රජ්ජුරුව සඳහන් කළා භාගිතුන් වහන්සිට දිය යුතුදේ අපි නොදන්නවා වනාට බුණ දන්න එහෙනම් දැ බමුණට සලුවක් නෑනේ මෙන්න මේ සලු දෙකම ගෙනහිල්ල බුණට දෙන්ට. අරපුරුෂයා සලු දෙක මාරගෙනයට ගිහිල්ල දුන්න දැන් බුණ සලුව පූජා කලේ ආපහුල බණ්ඩද මේක දුන්න හම වෙන සලු හම්බයි කියන කල්පනාවෙන්ද එහෙම අදහසක් නෑ. නමුත් දැන් සලු දෙකක් ලැබුණ හැබැයි බමුණ මෙහෙම හිටුව. මම ඒක සාටක බ්‍රහ්මණ කියල දැන් සෑහෙන කාලයෙකිඳල ප්‍රසිද්ධයි එක සලු අයිතියෙන්න්නේ. නමුත් මේ රජ්ජරුවෝ කවදාවත් මටවත් බැමිණිටවත් සලුවක් නැම් එව්වේ එව්වෙ නෑ. මම් මෙතන බනාහාහයින්න බවද් දන්නවා. ම බන හැන හිල්ලි කවුරුවත් මට සලු ගෙන්නල දුන්නේ දුන්නේ නෑ. මගේ එකම සළුවත් බුදුරජාණන් වහන්සිට පූජා කරලා මම දිනුව කියලා බුදුගුණයට පැහැදිලා කෑ ගහනකොට මට සලු දෙකක් කම්බුණ. එකන බුදුගුණට පැහැදුන වෙලාව සලු දෙකක් කම්බ වෙනවා. දේමනම් මේ සලු දෙක මට වටින්නේ මේක බුදුගුණය නිසයි මට ලැබුණ. සලුත් දෙකම භාගිතන් වහන්සේ ගෙන පූජ කළ. අර පුරුෂයා ගිහිල්ලකි රජරුවන්ට සලු දෙකම පූජ කළා. හතරක්කිව්වා හතරම පූජා කළා අටක්කිව්වා අටම පූජා කළ දාසයක් කිෙව්වා දාසේම පූජා කළා තිස් දෙකක් කිව්වා.වානක ලැබෙන හැටිය අත්තැර හම දෙනම් අත්හරින්ඕෝනෙ ලබන බලාපපුරොත්තුව තියාගෙන නෙමේ අත්හැරෙන්ට මත්හරින් ඕන හැබැයි එහෙමත් හරඩත් හරින්ඩ ලැබෙන එක ලෝකනයායේ ධර්මතාවේ හැටියකමේ ශාසනය උුතු මාස්්චර්ය. බමන කල්පන කළා දෙෙන්ට දෙඩ ලැබෙනනි. දැම්ම මේකත් පූජා කරළොත් රජුරු හැට හතරක්ක වඩ පුළුවන්. එහෙම වනොත් දෙනවට දෙනවට ගණ්ඩ හිතාගෙනවම් පූජා කරනවා කියල හිතන්ඩ පුළුවන්. ඉන්ට මේ නවත් ගණඩ ව. සලුතිස්් දෙකින් දෙකක් ඉතුරු කරගෙන තිහක් පූජ කළ රජ්ජුරු ආයයේවිනේ හැබැක් පස්සේ දවසක ඒක සාටක බමුණා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන බණහනවා හරි සීතල දවස සීතල ගානක් වත්නෑ මෙයා ශ්‍රද්ධහවිින් බණනවා එවනට රජ්ජුරුවන්ට දුක හිතුුණ. රජුරු ඇදගෙන හිට ූඩ වස්තරයේ කහවනු ලක්සයක් වටිනවා ගලවලා ඇව්වා මෙන්න මේක පොර වගන බණහඩ කියලා. ඒක දුන්නහම බමුණ හිතනවා මේකුණු කයවහඩ කහවනු ලක්ෂයක් වටින සලුව මොනෝ කරගද බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ ඇතුල් කුටියට ගිහිල්ල සැතපෙන යහන මත වියනක් කරලා බැඳ. එක දවසක් රජ්ජිරූ යනකොට බදුරජාණන් වහසගේ ශරීර දහතුවයෙන් නිරන්තරයෙන් බුද්ධ රශ්මිී හිතෙනවා. මුතු මැනිික්වලින් සරසලා තියන රංරිදිියයෙන් සරසලා තියන රජ්ජිරුවන්ගේ කහවනු ලක්ෂයක් වටින සලුව යහනට උඩින් වියනක් කරලා තියෙනවා. මේ සලුවී දීප්තිය දෙගුණතෙගුණ වෙලා රංරිදිී මුතු මැනික් බුද්ධ රශ්මීෙන් දීප්ති මත් වෙලා. මේක දැකල රජ්ජිරුවන්ට හිතනවා අපයි මේක මගේ වස්තරේනි. මේ ම ඒක සාටක බමුුණනටනනිෙදුන්නේ ස්වාමීණී කිය සඳහන් කරහම් භාගිතු සඳහන් කලා බ්‍රාහ්මණය ඔබ සලුව බමනට දුන්න බමුණක් සලුවපට පූජ කළ රජරුවන්ට දරාගන්න බැරි සතුට මේ බ්‍රාහ්මණයගේ දීමනාවේ හැටි ආංඒක හිතලා මාලිගාවටගේ හිල්ලා සබ්බට්ටකය දානයක් බමුනට දුන්න සබබට්ටක කියල දානයක් දුන්නකිව. මිනිහෙකුට එදිනෙදා ජීවත්තෙන්ට අවශ්‍ය දේවල්ලුලින් හැම දෙයිම්ම අටට අටාට අටාට සකස් කරලා බම්නටය වූ ඒදානටි කියනවා සබ්බට්ට කියලා. තේමන දහවෙනි කාරණාවය සඳහන් කළා නොයැලීම සසරින් මිදීම උදෙසාම දෙන්න කියලා ඊ මේ කාම බෝගි සූත්‍රයේ පිනිතුන නැවත සඳහන් කරනවා එයම් කාමබෝගිය අධර්මයෙන්ම ධනය උපේනව නං ඒකට නින්දා කරන්න කියලා මේ කාම සම්පත් විදින අපි වගේ පුද්ගලෝ ගැනේකෙන් ඔහු ධනය උපය අධර්මයෙන්ම නම් අධර්මයෙන් ධනය උපේන හිද නනිදා කරන්න ඊළඟට සඳහන් කලා මන්ටව වියදං කරන්නේ නැතුව ඒ ධනේ තියෙන නිසා වෙනම ගරහන්ඩ කියලා. අධර්මයෙන් ධනය උපේනවට වෙනම ගරහණ්ඩෝනේ අධර්මයෙන් නමුත් උපයපුු නය තමන්ටවත් වියදං කරන්නේ නැතිහින් ද වෙනම ගරහණ්ඩ ෝනේ එතකොට කරණ දෙකකට කරහණඩෝනේ. තීලඟට සඳහන් කළා තමන්ටත් වියදං කරගන්නවා. අධර්මයෙන් උපේනවා මන්ට වියදැන් කරගන්න තමන්ට වියදැන් කරගන්න එකට ප්‍රසංසා කරන්නුවේ අනුන්ට බෙදන්න නෑ තමන්ට වියදැන් කරනවා එකට ප්‍රසංසා කරන්නුවන තුන්වෙනිිය අධර්මයෙන් උපේනවා තමන්ටත් වියදැන් කරනවා අනුන්ටත් බෙදන දනටත් දින ආංෙ දීමනාවට ප්‍රසංසා කරන්න කියලා දේශනා කළා නමු අධර්මයෙන් උපේෙන් නිසා ගරහන්ට ුවනේ. ඊලඟට සඳහන් කළා අධර්මයෙන් බෝග පර්යේෂණය කරනවට වෙනම නින්දා කරන්න කියලා. අධර්මයෙන් ධනය උපේනවට වෙනම නින්දා කරන්න ඒත් තමන්ට වියදන් කරනවා කියන කාරණාවට ප්‍රසංසා කරණ්ඩ ඕනේ. හැබැයි බෙදන්නෙ නෑ කියන කාරණාවට ගරහන්ට ඕනේ. අධර්මයෙන් උපේනවට බනිින්ද. ට වියදන් කරගන්නවට ප්‍රංසා කරන්න හැබැයි දුගේී මගීයාාචකාදීන්ට දෙන්න නෑකනෙට වෙනම වෙනම ගරහට. නිග්ගයිහවාදිීන් මේදවී. මේ ගාතාවමතින්ට වටිනු. ලදී නංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සි නං නිග්ගයිහවාදින් මේදවී තාදිසං පණ්ඩිතම් බජි. ඉදැම් බලන්ටකු නිග්‍රහ කරපු හැටි. අධර්මයෙන් ධනය උපේනවට ගරහණ්ඩුවේ. උපයපු ධනයේ තමන්ට වියදන් කරගන්නට ප්‍රසංසා කරටුවන අනුන්ට බෙදනමට අනුන්ට බෙදන් නැතුවට වෙනම ගරහටුවන එදකට කාරණ තුනකට තුන් පාරක් ගරහලාදයෙන් මේක තමයි පණ්ඩිතයන්ගේ හැටි සත්පුරුෂයන්ගේ හැටි කෙනෙකුට චෝදනා කරන්න ගියහම එක කාරණාවක් පදනම් කරගන්න ඒ පුදගලයාග තියන සියලුම වැරදි ටික එතන්ට ඇදගෙන එපු ගෙලට චෝදනා කරන්න නෑ කියෙ සඳහන් කරන මේ වෙලාව යම් වරදක් තියෙනවනං ඒකට විතරයි චෝදනා කරන්න ඊඒකරපුකටවත් පෙරේ දැකටවත් මට අවුරුදු ගානකට කලින් කරපු දේකටවත් චෝදනා කරන්නේ නෑ දැංකරපු වරදට චෝදනා කරවා එක පණ්ඩිතයන් ගේ ලක්ෂණය එකයි මේ ගාථාවන් සඳහකර ඊට සඳහ කරනවා තුන්වෙනියට අධර්මයෙන් හම්බ කරනවාට ගරහණ්ඩෝන තවන් පරිභෝග කරලා අනුන්ටද්දීලා පිනුත් කරනවා ඒකට වෙනම ප්‍රසංසා කරන්ඩෝනිි කෙළ සඳහන් කළ. පිුතන ඊළකට මේ විදිහට කරුණු දක්වලා දහවිනිය ගැන නැවතත් කියනවා. අධරුම කොටසට නින්දා කරලා දහවිනිිය ගෙන අධර්ම කොටසක්නේ හොඳ යහපත් කටීතුවලට ප්‍රසංසා කරන්න කියලා. කෙනෙකුගේ ජීවිතයේ අධර්ම කොටසට නින්දා කරලා යහපත් හැම කොටසටම ප්‍රසංසා කරන්නඩ ඕන්නේ. අපි සාමාන්‍යෙන් එහෙම කරන්නේ. මෙිනියෙකුගේ වැරදි දෙකතුනකුත් තියෙනව හොඳ ගුණයක් දෙහෙකුත් තියෙනවා. අපි ඒ ඔක්කොමදානවා වැරදි ගනීට. ඒ පුද්ගෙලයා වැරදි කියල සමාජයේ ප්‍රචලිත කරනවා නමුත් මේවාගේ ගුණේකුත් තියෙනවා කිය එක කතා කරන්නට කැමති නෑ. හැමවෙලාම ගුණය යටගහගහා වරද විතරක් ඉස්මතු කරනවා. සෑම පුද්ගෙලිවගේම හොඳයි නරකයි දෙකක් තියනවා. පණ්ඩිතයන්ගේ හැටිතමයි වරදට නිග්‍රහ කරලා ගුණේට පසංසා කරන. ඒක තමයි ඔහු හදන්ඩ තියෙන හොඳම ක්‍රමේ. එළඟට පින්ඩතිනේ. සඳහන් කරා එහෙම කලේ නැත්තන්. පින හරියටම කරන්නේ කොහොමද කියලා දහසකුත් නෑ. යම් කෙනෙක් මනාව කාරණා දැන ගන්න ඇත්තන් පින හරියට ක හැත් පින් කරන හැටිත් දන්න නෑ. ඉඳල්ලා හිට ලදානයක් දීලා සුගතියේ යයි කියලා හිතඩත් බැරි බව සඳහන් කරනවා. අපි සමහරලාට වැැරදි ගොඩා කරනවා. දල හිටල එක දානයක් දන අවරුදු ගානකට සැරයක් ධානයක්ද. අපිට හන්ඩ හම්බිෙනවා දාානය මෙහෙමයි ධානයේ මේ විදිහ මහත් පලයි. දුන්නාට ස්වර්ග මෝක්ෂ සම්පත් හම්බ වනවා. එහම තමයි දදුන්න හම හැටි නමුත් අවුරුදු ගානකට සැරයක් එකධානයක් දීලා ඔය දේ ඔක්කොම කරඩ පුලුහන්ද. ආංගේ නිසා කරනදේ හරියටම කරන්ඩ මනාව දැනගණඩන. එහම කළත්. ඒ දෙත් හරියටම කරඩෝන උපේපු ධනය ධාර්මික වෙන්ඩුවෝන. ඒ ධාර්මික ධනයෙන් උපේලා ධර්මිකෝ ධනය උපේලා දෙන්න කොතෙන්ටද දෙන්න කොහොමද දෙන්න මොනවද ඔය හැම තීරණයක්ම අපි ගාව තියෙන්ඩෝනය. ආගනිසා සඳහන් කලාා මෙන්න මේ කාරණාටික හොඳටම දැනගෙන අපි පින්කරණ්ඩෝන්න අධ ාර්මික වස්තුෙන් දන්දීලා. මනාකුසලයක් ලබන්ඩ හරි අමාරුයි ප්‍රඥාව තියෙනවනං යම් ප්‍රමාණයක් පිනට අහරවඩ පුළුහ ප්‍රඥාව නැත්තන් ඒකවත් කරන්නව. දේමනං ධනය උපයන්ඩ ඕන හැටි ධනය උපයනකොට ප්‍රසංසා ලැබෙන හැටි පණ්ඩිතයෝ නින්දා කරපු හැටි නිවැරදි මකට ගණ්ඩ උත්සාහ කරපු හැටි ධනය මනාව සැකසිය යුතු හැටි අත්හැරීමේ වටිනාකම දෙනකොට අත්හැර ලම දිය යුතු බව ද කරනු රාශිය කෙටියෙෙන් නමුත් අපි සාකච්ඡා කළ කාමබෝගී සූත්‍රයටන් ඒමනං ධර්මදේශනාවට තියෙන කාලයත් නිමාවෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව මෙතනින් නිමාකරමු මේ කරුණු අපේ ජීවිතවට එකතු කරගන අපි ගාවතියන අඩුපාඩු දිහා බලබල අපි නිවැරදි පුද්ගලේ හැටියට මේ සංසාරය අත්හැරීමම ප්‍රගුණ කරලා සදහටම සරීෙන් විදෙන්ට. වීර්ය වඩන්ඩ මේ ජීවිතයේ හොඳ තෝතැන්නක් බෞද්ට පත්කරගණ්ඩ හැමෝට මරත්නත්‍රය යාශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාවල බේවා කලාශරුවාද කරනු. ධර්මදේශනාවේ දාහිකත්වය නුගේකොට මිරිහානය පදිංචි ගාමිණී ගුරුදනිය මහතා. සුනේත්‍රා ගුරුදනිය මහත්මිය සහ හිමාශී ගුරුද දියනිය විසින්. උතුම් අරමුණු කීපයක් සහිපත් කරනවා ගාමිනී ගුරුදනිය මහත්මාගේ දෙමව්පියන්වන කුමාරසේන ගුරුදනිය මහත්මා ගුණෝති ගුරුදනිය මහත්මිය සහ සොයුරිය මාලනී ගුරුදනිය මහත්මියටත් මල්ලිකා සීතා සුජාතා සුනේත්‍රා ගුරුදනියගේ දෙමවුපියන්වන. මාකස් ප්‍රනාාන්දු මහත්මාටත් මිසිලින් ප්‍රාන්දු මහත්මටත් පිංකමට සහභාගීවී සිටින සියලු දෙනාගේ නමින් මියගිය සියලුම හිත මිත්‍රාදීන්ටත් අපවත්නී වදාල මිරිහාන විවේකාරාම විහාරාධීපතිකිතලගම පඥ්ඥාසාර ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන්කරන එක මේ පින්කමේ උතුම් අරමුණු අතර මුලින්ම සිහිපත් කරනවා. ගාමිණී සුනේත්‍රා සහ හිමාශී ගුරුදනිය පවුලේ අය ඇතුළුව පංකමට සහභාගී විසිටින සියලුම දෙනටමත්. හිමාශී, සෙරෝෂී, ජිතාරී මනුක ප්‍රභා, තරංගා, රසිනි, ප්‍රදීප් මිහින් චතුූන් සහ හිරුන් වනාපගේ දරුවන්ට මනුපුුරන්ට රත්නතරේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. මිරිහාාන විවේකාරාම විහාරස්ථානයේ වැඩසිටින සියලුම ස්වාමීන් වහන්සේලාට රත්නතරේ ආශිරුවාදය ප්‍රාර්ථනාකයිීම අපි සියලු දෙනාම කොරෝණා වෛරසයෙන් ආරක්ෂාාවත්වා ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් මේකු සලධරමයන් හේතු වාසනාවේවා කල ප්‍රාර්ථනා කරනු මේියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ මේ හාන පවුලේ සියරු දෙනාටම මේපුුණ්‍ය ධර්මයන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාව චිරජීවනය ලැබේවා. ගුරුදනිය පවුලේ ඇය පින් අනුමෝදන් කළ සියරු දෙනාට පින් අනුමෝදන් වේවා ආශිරවාද කළ සියල් දෙනාට රත්නත්‍රේ ආශිරුවාදය ලැබේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලේකින්. සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍යධර්මය අවබූධ වීවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසත් සහාච්චමජමට්ඨා දේවානාගා මහිදදිිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනන් දේවූ වස්සතුකාලී නේ සස්ිය සම්පත්ති හූතුච්ච පීතෝ භවතුළෝ කෝචේරාජා භවතු දනමිකු.